ඉනිංස් හා කියනකොට මෙයා හේ කියනවා. මතකයි කලින් මං පෙන්කලා ලස්සන ලස්සන එක්කන අනිත් ඔක්කොම කැතද එතකොට ලස්සන ගැලනමිට පෙන්කලා හරි එතකොට මං දවසක් මං ඒ ළමයාට මගේ ආදරේ ප්‍රකාශ කරේ කොහොමද දන්නවද ලියුමකි නෑ බබා මං ඒව නෑ මගේ නෑ මං ළඟට ගිහලා කෙලින්ම කතා කරා ආ නංගි ලීසන් විදියට බබා ආ ඒ ලීසන් විදියට ලීසන් විදියට කතා කරන්න ඕනේ එතකොට හරි එක්ස්කියුස් මී නංගි එන ඒ වගේ ඉන්නවද හරිද හා මගේ නම අකිල් ඔයා මොකද මේ දවස්වල කරන්නේ නිකන් ජැට අල්ලගන්නත් එපා අස්ස මං ඇහුවා හරි ඊට පස්සේ ගෑනලම හිනා වෙලා හොඳට හිනා වෙලා උත්තර දුන්නා නේ හරි හොඳට හිනා වුණා පළවෙනි දවසේ ආ යන්නේ නැති හිනා යන්නේ නැති දැක්කම හොඳ හිනා වෙලා ආ අයියා මම නර්ස් කෙනෙක් නේ කිව්වා ආ නර්ස් කෙනෙක් ෂා නියමයි නියමයි ඈ හරිම ෂෝක් මම අනේ නංගි මම ඇත්තටම මම මේ කල්පනා කරේ තනියම ප්‍රාර්ථනා කරේ මට ඉක්මනට අසනීප වෙලා හරිද නංගි ඔයා ඉන්න තැනකට ඇවිල්ලා ඔයා ඉන්න බෝඩ් එකකට ඇවිල්ලා මට ඔයා ගැතින් බේට් ටිකක් කරන් බොන්න තිබ්බනම් දැන් මේ ආදරේ කියලා මට ඒකත් සපක් නංගි එහෙම කිව්වම නෑ මට ගැලන්න මේ කියනවා අම්මෝ අයියා ඒක එහෙම වුණොත් නම් හිතාගන්න බැරුවයි හිතාගන්න ඒක ඒකයිද ආශ්චර්යයක් වෙයි අයියා ඒ කියන්නේ කැමති හිතාගන්න බැරි වේලු යාට ඒක එහෙම වුණොත් එහෙම මටත් නිකන් මොකොත් නෑ ආයෙ කෙලින්ම නිකන් හරි එහෙම නිකන් අර කටුස්සය කරේ රත්තරන් බැඳ වගේ හරිද මං එහවා ඇයි එහෙම කියන්නේ ඔයාට ඒක දරාගන්න බෑනේ ඔයාට ඒක හිතාගන්න බෑනේ ඇයි වා එහෙම කියන්නේ මං ඔයා ළඟට ඇවිල්ලා ඔයා ඉන්න බෝඩ් එකකට ඇවිල්ලා කවදද ඔයා ගැතින් බේත් පෙත්තක් ගිල්ලම් බිව්වොත් එහෙම ඇයි මට සනීප වෙන එකක් නැද්ද කිව්වනම් මට වං ඕඩු දව්වක් දෙනවා නිකන් බෙල්ල හරි කපලා දාලා යවනවනේ බෝඩ් එක බෙල්ල කපලා දාලා නෙමෙයි තව ටිකක් මට අපි උදව් කරන්න එහෙම මම බැලලාකත් ඒ මනුස්සයා ඉන්න බෝඩ් එකට ගියා නම් එහෙම බෙල්ල නැතුව ගෙදර යන්න වෙන්නේ ඩොක්ටර් සරයිද නෑ ඉතින් හරි හිතාගන්න බෑ තමයි ලෝක පුදුම එකක් වෙනවා තමයි ඒ බෝඩ් එකට ගියා නම් එහෙම ඇයි උන්දා වෙලා වැඩ කරන්න බලන් ගියාම මාත්‍රු සායනේ කෙල්ල පස්සේ ඒ කතාව කිව්වේ මගේ ආදර සීනෙ බොඳ වෙලා ඒකට දුන්න රොමැන්ටික් ගතියත් එතරම් දියාරු වෙලා ගියා සීනයක්ම වමනයි කෙල්ල කිව්වා හිතා ගන්න බැරි වෙයි කිව්වා ඒක ආශ්චර්යයක් වෙයි කිව්වා අයියා පුදුමාත් එකක් කිව්වා මං ඉන්න මෝඩ් එකට වෙලා අයියා මගේ අතේ බේත් පෙත්ත බියොත් එහෙම नकड़ स्वभाव